ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. මේක වකන්න කිසි. මේක අර හදයට. දැයි ආගේ පංගුවක් තියලා නේද කන්නේ? ඔව් පවුනේ. මම මොනව හරි දෙනකොට එයා හරි කැමති. ඒ තෝම ලැජ්ජ. ඔයා මොනවද කියනවා කිව්වේ? ඔයා අර රිචඩ් දන්නව නේද? अरे ज्येष्ठ पानी ओम दवसा मग यार बिल दिव दिखा याद है मगे पास मेनो इतिंग ओया कि मेनो तो आके नहीं किया बैग सुन खोल मडवाण ना मग हर के मैं हेम करा මාත්‍යාට කැමති වගේ ඉන්නේ. දැන් යා මාව දැක්ක ගමන් උන් හිටි තැන් අමතක වෙනවා. එතකොට කිත්සිරි හැම දැනගත්තත් ඒක හරි වැඩක් නේ. එයා දැනගත්තම කො මම වැරද්දක් කරේ. අන්න කියනකොට මේනවා. मोको देख नया वगे कुसुम अने ने पत्मी कुसुम हंद मम्मू कड़ दें कुसुम ओया इन मैं लज्जेला कथा कर मगे थने में इनको हंट कथा करना है कुसुम पत्नी बोरू क्या वही दिन कथा कर रही ना मट सठान वगे लिया थी ना मई अन्न मई अन्न किसी इतनी हो दाई मेरे को 8 मई मंथ आ गया අනේ පත්මිනී පිස්සු වැඩ කරන්නේ නැතුව ඉන්නකෝ. ඇයි පිස්සු වැඩක් කියන්නේ? චොක්ලට් කෑල්ලක් කවන එක පිස්සු වැඩක් වෙන්නේ කොහොමද? බොරුවට ළමයි මං කිව්වේ. බය වුණා නේද? ඔය කන් දෙකත් රතු වෙලා. ඔයාට නම් ඉතින් වෙහෙළු. කිත්සිරි. අර රචනාවලියගෙන ආවද? ඔව්. මං එක පන්තියට ගියාම ඔයාට දෙන්න. හැබැයි පත්මිනී ඔයාට ආපහු එක වෙනස් කරලා ලියන්න වෙයි. ඇයි ඒක මම වෙනස් කරලා ලියන්න? නෑ. මිස් දැනගත්තොත් ඔයාගේ රචනාව ලියලා තියෙන්නේ මමයි කියලා. එයා කොහොමද ඒක දැනගන්නේ? ඔයාලියන රචනාවට මගේ රචනාවට ගත්ත කරුණු ගන්න එපා හොඳද? මේ ටිකක් එන්නකෝ ළඟට. अने बे पत्मिनी एहना मांगे ना दो अलग इपा पत्मिनी अपी देंगे यहाँ
කවුරුහරි දැක්කොත් හොඳ නෑනේ. කවුරුත් දැක්කම මොකද? අපි වැරදි වැඩක් කරන්නේ. දැන් පොලේ වෙලෙන්දොත් වැඩි පුතේ. වෙලෙන්දම් කරන්න තැන් හොයාගන්න හැමෝම ගුස්ති අල්ලනවා. ඉතින් අම්මටත් කරදරයිද? අනේ මට එහෙම කවුරුත් හිරිහැරයක් කරන්නේ නැහැ පුතේ. හැමෝම ඉතින් මට සලකනවා. ඔන්න මම ඕගොල්ලන්ට බඩුවක් පෙන්වන්න යන්නේ. මොකද්ද? පෙන්නුවත් මට මොනවද දෙන්නේ? ඉස්සෙල්ලා පෙන්වන්නකෝ. ආ එහෙනම් බෑ. අනේ පුතේ අගේ නොකර මොකද්ද කියලා පෙන්නපන්කෝ. එහෙනම් ඔය දෙන්නම ඇස් දෙක පියාගන්නකෝ. මං ඕගොල්ලන්ට සර්ප්‍රයිස් එකක් දෙන්න හදන්. මොකක්? සර්ප්‍රයිස් එකක්. දැන් ඇසන්න. හානි හරි ලස්සනයි නංගි. අනේ පුතේ මේ මගේ පුංචි කෙල්ලද කියලා හිතාගන්න බැරි තරමටම ලස්සනයි පුතේ. අනේ තමයි නංගි. ඔයා හරිම ලස්සනයි. කොහෙන්ද ඔයාට මේ පින්තූර ටික ලැබුණේ? ෆොටෝ මහත්තයා දුන්නේ. තැපැලෙන් ඉවලා තිබුණේ. දැන් කවද්ද පුතේ මේ ෆොටෝ පත්තරේ වැටෙන්නේ? ඒක තාම දන්නේ නැහැ අම්මේ. අනේ පුතේ මට මේක පත්තරේ වැටෙනකොට කියාපන්. මට එතකොට පොලේ උන්ට කියන්න පුළුවන්නේ. අනේ මගේ චූටි කෙල්ල කොයිතරම් ලස්සනද කියලා මට හිතෙනවා පුතේ. මේ වගේ කෙල්ලෙක් මට ලැබිච්ච එකට මම ගොඩක් ආඩම්බර වෙනවා පුතේ. කෝක දීහා ලස්සන කියන්නේ ගෑල්ලමෙක්ට ආභරණයක් නංගි. ඒත් ඒක පරිස්සමෙන් පළඳ ගන්න ඕන. මං ලස්සන දැක්කේ? ඔව්. ඔයා ගොඩාක් ලස්සනයි. ඔයාද මමද වැඩිපුරම ලස්සන? වඩා ලස්සන ඔයා. අනේ පුතේ මේ ෆොටෝ හොල්ඩින් එකක් මට දීහංකෝ ළඟ තියාගන්න. අම්මට මොකටද පින්තූරයක්? ළඟ තියාගන්න. මං හරි ආසයි පුතේ. මං පරිස්සම් කරලා තියාගන්නම්. උඹට ඕන නම් මං ආපහු දෙන්නම්. අක්කෝ පින්තූර වලින් වැඩිපුරම කැමති පින්තූර මොකද්ද? මෙන්න මේකට. එහෙනම් අම්මා මේක තියාගන්න. සෝමි, උඹ මාත් එක්ක ගුරුන්නාන්සේ ළඟට යන්න වරෙන්. ඒ මොකටද අම්මේ? ඇස් වහකට වහ දුරු කරගන්න මතුරුව ගන්න ඕනේ පුතේ. දැන් ඉතින් මේ ෆොටෝ පත්‍රේ වැටෙනවා නම් ඊට කලින් මේවා කෙරෙන්න එපාය. මට එන්නේ කියලා පණිවිඩයක් එනද? මට ඔයාව තනියම හම්බෙලා කතා කරන්න හිතුණා. දිල් මචල්තා හේ. මේරා සප්නේ තුම් නැහි ජාන්තේ රු. ඒ කියන්නේ? හදවත සලිතෝ ගෙහෙන්න පටන් ගත්තා. ඔයා මාගේ හිමි දන්නේ. මං ඔයාගේ කෙලින්ම ඇහුවට කමක් නැද්ද? අහන්න අහන්න මං කෙලින්ම උත්තරයක් දෙන්නම්.
ඔය ඇත්තමද කියන්නේ? ඔව් ඇත්තම. මං ඔයාට හීනකින්වත් බොරුවක් කියන්නේ නැහැ. ඔයාගේ හිතේ කාගෙන හරි අදහසක් තියනවා නේද? මට හරි සතුටුයි ඔයාට ඒ ගැන දැනුණට. අවංක හදවත් මුවින් ගොළුණක් හදවතින් කතා කරන ප්‍රේමය කියන්නේ ආත්මයෙන් ආත්මය බැඳීගෙන ඉන්න එක. දැන් බලන්න ඉන්දි චිත්‍රපටිවල. දැන් ඔයාගේ හිතේ ඉන්න කෙනා ගැන ඔයාට මොකද හිතෙන්නේ? මගේ හිතේ ඉන්න කෙනා ගැන මට හිතා ගන්නවා. එයා හරි ලස්සන. ගොඩක් ආදරේ. ඉතින් ඔයා එයාට ගොඩක් ආදරේද? ඔව්. මගේ ජීවිතේ එයාවයි දාලා දෙකේ එකක් තෝරගන්න කියලා කිව්වොත් මං තෝරගන්නේ එයාව. එතකොට එයාත් ඔයාට ගොඩක් ආදරේද? මං දන්නේ ඇයි දන්නේ නැත්තේ? මං ඒකත් කිව්වේ. ඒක කියන්නේ යද්දිම මගේ හිත ලොක් වෙනවා. ඇයි ලොක් වෙන්නේ? දිල් මචල්තා හෙ. ඔය දිල් මචල් කිය කේ ඉඳලා හරියන්නේ නැහැ. ප්‍රේම්, ඔය දෙකෙන් එකක් කතා කළොක විසඳ ගන්න. ඔයා හරි අහිංසකයි. ඔයාට අහන්න බැනම් මට කියන්න. මං ගිහින් ඒ ගෑල් ළමයිගෙන් අහන්න. මට හරිම දුකයි. ඔය ගෑල් ළමෙක් නිසා ඔයාගේ ඔළුවත් නරක් වෙනවා. මට එහෙම ඔය ගෑල් ළමයව හම්බුණා නම් මං හොඳ වෙන දෙකක් කතා කරන්න. ඇයි සද්ද නැත්තේ? අනේ මං ආයේ ලොක්කුණා. මට මොනවත්ම කියාගන්න. මට භාෂාවත් අමතකගෙන ඉන්නවා. හොව්. මට සිංහලත් අමතකගෙන එනවා. මට හින්දිත් අමතකගෙන එනවා. හොව්. මට ඔක්කොම අමතකගෙන එනවා. අනේ ප්‍රේම්, ඔය එක ගෑන් ළමේ පස්ස උච්චර යන්න එපා. ඒ ගෑන් ළමයට ඔයාව එපා නම් ඔයත් ඒව අමතක කළා දාන්න. යවුන් හදවත ගැටලෙච්ච කුඳුල්ලාලේ ඔය විදිහට අමතක කරලා දාන්න බෑ. මම ඉපදුනේ ප්‍රේම කරන්න. ඒකයි මට ප්‍රේම් කුමාර් කියන්නේ. කොයි තරම් බාධක ආවත් මම මගේ ප්‍රේමය අතාරින්නේ නෑ. ඇයි ඔයාට මාව නොතේරෙන්නේ? ආරෙන් කුසුම් දැන් හරියට පොත් කියවනව නේද? ඔව් මට දැන් ඒක පුරුද්දක් වෙලා. ඕනම දෙයක් නිතර කරනකොට පුරුද්ද බවට පත් වෙනවා. හොඳ දෙයක් පුරුද්දක් වෙන එක කොච්චර දෙයක්ද? ඔව් පොත් කියවන එක පුරුද්දක් වෙන එක නම් හරි වටිනවා. මුලින්ම මට ඒ පුරුද්ද ඇති වෙන බලපෑවේ ලොක් අයියා. ඊට පස්සේ සාහිත්‍ය මිස්. කුසුම්, ඔයා කියපු පොත්තකින් ඔයා ගොඩක් කැමති මොන පොතටද? රුසියානු පරිවර්තන වලට මම කැමති. විශේෂයෙන්ම මැක්සින් ගෝකිගේ කෙටි කතා වලටයි අම්මා පොතටයි. හැබැයි මම ගොඩක්ම කැමති සරච්චන්ද්‍ර මහත්තයාගේ මලගේ අත පොතටයි මලයුන්ගේ අවුරුද්දා පොතටයි. ඒ නවකතා දෙක හරි ලස්සනයි. ඒත් ඇයි ඔය තරම් විශේෂත්වය? ඒ
ඒක ආදරය ගැන ලියුණු සුන්දර කවියක් වගේ. ඒ පුතේන දෙවුන්දරාසන් වගේම නොරිකුත් හරි අපූර්ව චරිත. ඒ දෙන්න අතර ඇති වෙන ආදරයත් එහෙමයි. ඒත් ඒ ආදරෙ නිමා වෙන්නේ වේදනාවකින්නේ. ආදරෙත් එක්ක හැම වෙලේම වේදනාවක් තියෙනවලු නේද? කුසුමේකට කැමතිද? අකෝනේ. වේදනාවක් විඳින නම් ආදරය කරන්නේ මොකටද? දෙවුන්දරාසන්ගේ නොරකගේ ආදරේ වේදනාව බවට පත් වෙන්නේ දෙවුන්දරාසන්ගේ වැරදි. නෑරේනු. ඒ වරද නොරක වතේ. මන් නොරක වුණා නම් මං කවදාකවත් මෙහෙම වෙන්න ඉඩ දෙන්නේ නෑ. දෙන්න රටවල් දෙකක. එකිනෙක ලංකාවේ අනිත් එකිනෙ ජපානයේ. ඉතින් මේ නොගැලපීම මැති එදිනගේ ආදරේ බිඳ වැටෙන. නෑරේනු. මොනතරම් නොගැලපීම් තිබුණත් දෙන්නේ අතර සැබෑ ආදරයක් තියනවා නම් ඒව ප්‍රශ්න නෙමෙයි. මං කවදා හරි ආදරය කරද්දී මොන තරම් නොගැලපීම් ආවත් ඒ ආදරයට බාධාක් වෙන නම් ඉඩ තියන්න. දැන් කවද්ද ඔය ආදරය කරන්න පටන් ගන්න? දැන්. එතකොට ඔයා කාටද ආදරය කරන්නේ? ඒකත් දැන්. ඔයා දන්නේ තුනට මම නම් ඒක දන්නේ. ඔයා දන්නා? දන්නවනම් කියන්න බලන්න. බැහැ. අනේ රේනු. හිතේ තියන් ඉඳ කියන්නකෝ. නුකිව? නුකිව තරහයි. එහෙනම් ඔයා හරි නරකයි රේනු. ගොල්ලෝ දන්නවා දේශීය නැටුම් සම්ප්‍රදායන් තුනක් තියෙනවා. ඒ තමයි උඩර නැටුම් සම්ප්‍රදාය, පහතර නැටුම් සම්ප්‍රදාය සහ සබරගම නැටුම් සම්ප්‍රදාය. මම අද ඔයගලන්ට කියලා දෙන්න යන්නේ පහතරට නැටුම් සම්ප්‍රදායේන අගනා නර්තනාංගයක් ගැන. ඒ තමයි ගිරිදේවි නර්තනය. මේ ගිරිදේවි නර්තනයේ අයත් වෙන්නේ පහතරට නැටුම් සම්ප්‍රදායේ රටේ යකු මෙහෙවත් රිද්ධියාගය කියන ශාන්ති කර්මයේ 12 පෙළපාලියේ නානුමුරය කියන නර්තනාංගයට. අපි දැන් බලමු මේ නර්තනාංගයේන බෙරපදේ මොකද්ද කියලා. සුරුතිස්ස ගහන බාන බෙරපදය. මේ ගිරිදේවි නර්තනාංගයට අයත් වෙන තිත්‍රම කීපයක්ම තියෙනවා. කවුරු හරි දන්න කෙනෙක් ඉන්නවද තිත්‍රම කීපයක්? මිස් සුළු තනි තිතයි සුළු මැදුම් දෙතිතයි. හරි. අපි එහෙමනම් දැන් මේ සුළු තනි තිතටයි සුළු මැදුම් දෙතිතටයි අයත් කවි ගායනා කරමු. නින්රිදී මුතු හරලෙල දේ
ගිරිදේවී නර්තනාංගේ කොටසක් නටලා බලමු. කාටද පුළුවන්? රේණුකයි නිලන්ති එන බලන්න. ස්ථිර ප්‍රේම සම්බන්ධතා නෑනේ. දැන් ඔය රාජේෂ් කන්නා ගත්තොත් කී දෙනෙක් කියාවලා ඉඳලා තියෙනවද? රාජේෂ් මුම්තාස් එක්කත් යාවලා හිටියානේ. එහෙම හොඳ නෑ අක්කේ. ප්‍රේමවන්තයෙක්ට තියෙන ඕන එක ආදවතයි. ඉන්දි සිනමාවේ වුණත් වැරදි නම් වැරදි. අපි ඕවට විරුද්ධව කතා කරන්න ඕන. එහෙම වැරදි කියන්න බෑ ප්‍රේම. ලෝකේ හැම දෙයක්ම වෙන්නේ බඹා කොටන විදියට. දැන් රාජේෂ් කන්නට මුන්ටාස් සම්බන්ධින් බැරුව ගියයි. බමාගේ ලිස්ට් එකේ මුන්ටාස්ගේ නම තිබ්බේ නැහැ. තිබ්බේ ඩිම්පල් කපාඩියාගේ නම. මං ওই බඹා ගැන හොඳට අහලා තියෙනවා. ওই බඹාට කොටන්න වයසක් නැහැනේ. කොයි වෙලාවෙ කොටයිද දන්නේ නැහැ. හැබැයි ඉතින් කෙටුවොත් කෙටුවම තමයි. ආයේ ගැලවීමකුත් නැහැ. දැන් බලන්න ඔය කව්බෝයිස් ෆිල්ම් වල ඒ වගේත් වීරයව අන්තිමට අයිති වෙන්නේ බඹා කෙටු එක්කිනාටමනේ. ඔය ඔක්කොම බොරු කතා. හිත නම්බ ගත්තා නම් ඔය එක බඹේකටවත් බෑ ආදරේ පරද්දන්න. හිත නම්ව ගන්න කනේ වැඩි. අයියෝ හරි ලේසි. වසියක් කරගන්නයි තියෙන්නේ. කොහොමද වසියක් කරන්නේ? වසියක් කරන්නේ නූලක් ජප කරලා. කොල්ලාරි කෙල්ලාරි එන මගේ එක දාලා එයා වේක උඩින් පන්නව ගන්නවා. මල්ලිට ඕගෙන මහ පුදුම දැනීමක් මේ තියෙන්නේ. එතකොට ඔය කියපු කෙනා බයිසිකලයක આવුත් ඔය නූල වැඩ කරයිද? බයිසිකලෙ නෙමෙයි ආස්‍යාන්ත්‍රාවක ගියත් නූල හරියට පන්න ගත්තා නම් ගැළවීමක් නැහැ. ආයේ ඉතින් තමන්ගේ පස්සෙම තමන්. දැන් ওই රාජේෂ් කන්න වසියක් කරගත්තද කියලා කවුද දන්නේ? හම්මේ දැන් තමයි මගේ ඇඟට ලේ ටිකක් ඉන්නේ. ඒ මොකද දැක් නැසක්ද? නෑ. දැන් ඉතින් බය නැතුව තමන්ගේ හිත ඇදිලා ගිය කෙනාට ආදරේ කරන්න පුළුවන් නේ. එයා අකමැති වුණොත් පන්නනව නූලක්. මේ වාරේ යවි නිසකා ever no dak maage me vare yavi nisaka ever no dak maage mehi mari yami me dan ravana kale me vine boho piya so ka maage didra hada සීතම්මා සිරියා ඉන්නේ කොහෙද අනේ මේ කලා බොහෝ වියසෝ කමගේ දෙදරහදා සීතම්මා සිරියා ඉන්නේ කොහෙද අනේ මේ කලා ගේ
හරි ඕන් එහෙනම් අපි ගියා ආමිනේ මොකෝ මූණ නොරක් කරගෙන මං දැනගත්තා බක්ක කරත්තේ සංගීත දාගෙන එනකොටම ඒක ඒ තිතින් ආමිනේ අද පදි දවසනේ බස් ඩ්‍රයිවර් කෙනෙකුට ඉතින් මඟුල් දවසට පස්සේ තියෙන හොඳම දවස තමයි පඩි දවස. අද විවිඳු සාපියවත් අල්ලගෙන තියෙන්නේ. තනියට එක්කගෙන ආවේ ආමිනේ. තනි පංගලමේ හොඳ නෑනේ මේ ගම. बुरंपी मला धन्यवाद स्त्री रत्ने तरंग वटिना रत्ने मे मुलु लोके मने ए उदेवी अमना पकर गत्तो अपिट विसुमकुत ने ओ विती अपे आमिने तिं गमटम रत्नेक तमा अपि आला तियनवा अल्बर्ट उन्ने आमिनेव ජයතම මගුල් කාලා කැඳගෙන ආපු හැටි ඇටුන් ගෙදර දවස් ගානක්ම තිබුණලු නේද ඒකත් ඒත් ඉති මට ඕන උනේ හාමිනේව හඳපානෙම කැඳන් එන්න එහෙම වුණා නම් තමයි අලංකාරය කොහෙද මෙයා එකට කැමති උනේ නෑ ආමිනේගෙ තාත්තට ඕනුනේ ලොකු මගුලක් ගන්න. මිනිහා හරි වේදන්කාරය. මං වගේම තමයි. වෙනසකට තියෙන්නේ එයා පෝසතා මං දුප්පතා. මං ඉතින් ඒ කාලෙත් නොසෙන්ට්. ඒ කියන්නේ අතේ සතේ නෑ. ඒ වුණාට අපේ තාත්තා හරි කැමති මෙයාට. මෙයා තමයි අපේ තාත්තගේ හොඳම බෑනා. यार इटिया बैनला हतर देने हर ये तो खाट कुटने में बूरु हतर देना होगा मन तो मैं कलावर बूरु मगर दिन को मत कलावर तो बराबर ही नहीं दे नियम रचनियां मुने मटे सीता वासिरिया इन्ने कोहे दो अने में कला मग बला ओके दिंगे काल इंद्र तिबिच चपुरुद्धा पुत्तु टिका हम्बाउनाट पसे नांगे लेंगतु कमा टिका टिका नेतिउनाद कोहेद तमाई ऐ दरने एक्कने कहम किया ने देखने ये दो इतर ही दुना मंगे पड़ी कैलत दाल बेलवी मंग इधर इटला हेमा कैलत देह दाल हाँ मिने इस्सर वागे माई कीला देने ना कोटे मटा हरी सातुटे अल्बर्ट आयत आमिने वांबुने कोमद बस्से के दी माले बस्से के दी मगे जीविते हम दे आकमा विलाती ने बस्से के दी अरे काउ द कीला तीरों ने जीविते रंगमंडलक कीला बस ड्राइवर के ने कुटरे तीन जीविते किया ने बस्से का ने बड़ा पान बस्से का दुआन ना तेल गहन
බැටරිය හරියට වැඩ කරන්න ඕන. ගියර් දාන්න ඕන. ටයර් මාරු කරන්න ඕන. සුක්කානම හරි පැත්තට කපන්න ඕන. ඒ විතරද? හාමිනේලවත් නැග ගන්න ඕන. ජාන්ති මං අරකට බඩුවක් කියන්නද? මොකද්ද සෝමි? අරේ හරි අමුතුයි නේද? කවුද? කවුද ඉතින්? ෆොටෝ මහත්තයා. අමුතුයි තමයි. මතක් වෙනකොට තාමත් මගේ හිතට බයයි. ඇයි එහෙම කියන්නේ? මට හිතෙන්නේ එදා අපි තනියම ගිය එක වැරදි කියලායි සෝමි. ඇයි එහෙම හිතෙන්නේ? තනියම ගියේ? අපි දෙන්නත් එක්කමනේ ගියේ. ඒක ඇත්ත. ඒත් අපි කාටවත් කියන්නේ නැතුවනේ ගියේ. අපිට වැඩිහිටියෙක් කියන්න තිබ්බේ. ඔන්න ඔන්න. ඔයාත් අපි අක්ක වෙන්න හදනවා. එයාගේ දේශනා ඔක්කොම ඔයාගේ ඔළුවට ගිහිල්ලා. එහෙම දෙයක් නෙවෙයි සෝමේ. අපි ආයි තනියම නොගිහින් ඉමු. ඔයා ආයිත් යනවා නම් අම්මා හරි අක්ක හරි එක්කම. ඔය නගරේ මිනිස්සුන්ව වැඩි විශ්වාස කරන්න එපා සෝමේ. ජාන්ති වانا ෆොටෝ මහත්තයට හොඳටම බය වෙලා ඉන්නේ. ඔව්. කොණ්ඩෙත් වවාගෙන තොප්පියකුත් දාගෙන එහෙමදිවට කතා කරන්නේ හරිම අමුතු විදිහට. ඒ එකලුන්ගේ හැටෙන ජාන්ති. බලන්න ඔය ඔක්කොම කලාකාරයෝ එක වගේ. අමුතු නට එයා ලස්සනයි නේද ජාන්ති? සෝමේ මාවගෙන් පොඩි බඩුවක් අහන්නද? මොකද ජාන්ති? ඔයා කොහොමද සෝම් පිරිමින්ගේ ලස්සනම නින්නේ? ඕක නම් ජයන්ති මම උත්තර දෙන්න පුල පුලා බලන් හිට ප්‍රශ්නයක්. පිරිමියෙක් වුණාම උස මහත වෙන්න ඕන. දීප්තිමත් ඇස් දෙකක් තියෙන්න ඕන. ඒ වගේම ගැඹුරු කටහඬක් තියෙන්නත් ඕන. අර පියාල ප්‍රේම්ලා වගේ කෙල්ලෙක් දැක්කහම ඇඹරෙන්න හොඳ නැහැ. හරි. ඒ කියන්නේ දැන් ඔයාට ෆොටෝ මහත්ය ලස්සනයි. මං දන්න. මං ඒ ප්‍රශ්නෙට උත්තර නොදී ඊළඟ ප්‍රශ්නේ බාර ගන්නවා. නෑ නෑ. ඊළඟ ප්‍රශ්නයක් නෑ. ප්‍රශ්න විචාරාත්මක වැඩසටහන මෙතනින් ඉවරයි. ආ ජයන්ති මට වඩා කියන අමතකුණානේ. මට ප්‍රේම හම්බුණානේ. ප්‍රේම? ඉතින් ඉතින් මොනවද කියන්නේ? එයා කියනවා දෙල්ම චල්තාහේ කියලා. මොකක්? ඒ කියේ මොකද්ද සෝමි? ඒ කියන්නේ හිත සලිතව ගැහෙනවලු. ආ එහෙනම් ඔයා නිසා යාගේ දිල් මචල්තා හෙවෙනවත් දන්නේ පිස්සු ජයන්ති එයාට කියලා මම ලේන්ස් පෙට්ටියක් ගෙන්න ගත්ත දවස් ඉඳලා එයා මං ගැන හීනකින්වත් හිතන්නේ ඔය කවුරු හරි කෙල්ලෙකුට රැවටිලා ඇති පව්වනේ මේ පිරිමි ළමයි මේ මෝඩ කොල්ලන් ගැන මට දුකක් හිතෙනවා දන්නවද ලෝකේ ෆොටෝජෙනික්ම නිලිය මොකද සොමි ෆොටෝජෙනික් කියන්නේ ෆොටෝජෙනික් කියලා කියන්නේ කැමරා කාචයට ලස්සනට පේන අය ඔයා කොහෙන්ද ඔය ඉගෙන ගන්නේ ෆොටෝ මහත්තයා කිව්වේ එයා මේ දේවල් ගැන ගොඩාක් විස්තර දන්නවා බලන්නකෝ අක්කේ එයා මහ පුදුම පුදුම දේවල් කියන්නේ ඉංග්‍රීසි වචන තමයි ගොඩක් පාවිච්චි කරන්නේ සෝමි ඉගෙන ගන්න දෙයක් කාගෙන් ඉගෙන ගත්තත් කමක් නෑ ඉගෙන ගන්න දෙයක් අපත යන්නේත් නෑ ඒත් ඔය ෆොටෝ මහත්තුරුන්ගේ ඉගෙන ගන්නවට වඩා වැදගත් දේවල් ලෝකේ තියෙනවා ඔය දැක්කනේ අක්ක මං අහන ප්‍රශ්නෙට උත්තර දෙන්නේ නැතුව අක්කගේ දේශනා පටන් ගත්තා. කො අක්ක කිව්වේ නෑනේ ලෝකේ ඉන්න ෆොටෝජෙනික්ම නිලිය කවුද කියලා. අනේ මං ඌව ගැන දන්නේ නෑ සෝමි. ඒකනේ අක්කලා ඉගෙන ගන්න එක පැත්තක් විතරයි.
විභාග දෙල යන ඕන දේ ගැන විතර අක්කල ඉගෙන ගන්න. ලෝකෙ ඉන්න ෆොටෝජෙනික්ම නිලිය තමයි රිචඩ් බාඩෝ. එයාගේ රූපෙ නිසා එයා ලක්ෂපතිනියක් වුණා. ගෑණියෙක්ගේ රූපයක් තියෙන විකුණන්න නෙමෙයි සෝමි. ගෑණියෙකුට රූපයක් ලැබෙන්නේ පෙර වාසනාවකට. හැම ගෑණියෙක්ටම රූපයක් තියෙනවා. ඒ රූපෙට වටිනාකමකුත් තියෙනවා. ඒත් ඒක සල්ලි වලට විකුණන්න හොඳ නැහැ. අක්කනම් හිතන්නේ මහා පොදුම විදියට. Taman ලස්සන නම් ඒක අනිත් පැට පෙන්වුවම ඇති වැරද්ද මොකද්ද? අනික කෙනෙක් හැමදාම දුප්පත් වෙලා ඉන්න ඕනද? මට හැම රිචඩ් බාඩෝ වෙන්න තියෙනවා නම් මං ඒකට උඩින්ම කැමති වෙනවා. එතකොට අපේ ප්‍රශ්න සේරම විසදෙනවා. සල්ලි හම්බුණා කියලා ජීවිතේ ඔක්කොම ප්‍රශ්න විසඳෙන්නේ නැහැ සෝමි. දුප්පත්කම කියන්නේ ලෝකේ තියෙන එකම ප්‍රශ්නෙත් නෙමෙයි. අපි වගේ දුප්පත් අයට වඩා ගොඩක් පොසත් අයට ප්‍රශ්න තියෙනවා. ඔය ජනප්‍රිය ගොඩක් අය සල්ලි හම්බ කරාට ජීවිතේ විඳවනවා. අක්කනම් හිතන්නේ වැරදි විදිහටම තමයි. අක්කට මේ කටුමැටි ගෙදරින් එහාට ලෝකයක් නැහැ. ඔන්න අද මං කිව්වා කියලා හිතේ තියාගන්න. දවසක අක්කට මේ කටුමැටි ගෙදරටම කොටු වෙන්න වෙයි. එහෙම වෙන්න සමහර විට ඉඩ තියෙනවා නංගි. ඒත් ඒක මට දුකක් වෙන එකක් නෑ. මම ජීවිතේ කියලා හිතන්නේ හීන නෙමෙයි. ඔයාගේ මගේ තියෙන වෙනසත් ඒක. මේක විහාර මහදේවිලි ප්‍රතිච රටක් සෝමි. ඔය හීන වලට වඩා ඒ ගෑනුකමට ලෝකෙ වටිනාකමක් තියෙනවා. නිමල් ඉතින් කොහමද නිමල් හොඳින් ඉන්නවා ශිරුන් වාඩි වෙන්නකෝ නිමල් දැන් හැම සතියන්තයකම ගෙදර යනවා නේද ඔයා කොහොමද දැන්? නෑ මං ගිය සෙනසුරාදා ඔයා කොහෙද කියලා බැලුවා. ඊට පස්සේ ඔයාගේ යාළුවා කිව්වා ඔයා ගමේ ගියා කියලා. සිරම ගෙදර ගියේ නැද්ද? නෑ නිමල්. ගෙදර හිටියා කොහේ හිටියා මට වැඩි වෙනසක් නෑ නිමල්. ඇයි? කොහේ හිටියත් මට පාළු වෙන නිමල්. හිරෝමි මොන හරි දෙයක් ගැන කලකිරීමකින් ජීවත් වෙන්නේ? නෑ නිමල්. ජීවිතේ ගැන කලකිරෙන්නේ ජීවිතේ අතහැරලා ගියත් කෙනෙක්. ඒත් මං කවදාවත් ජීවිතය අතහැරලා යන්නේ නැහැ නිමල්. මං ජීවිතේ හොයාගෙන යනවා. ශිරෝමිට කවදාවත් ජීවිතේ හම්බ වෙලා නැද්ද? හම් වෙලා තියෙනවා. ඒත් මට ඒක මගේ කරගන්න තේරෙන්නේ නැහැ. නිමල්ට ජීවිතේ හැම වෙලා තියෙනවද? ඔව්. ඉතින් ඔයාගේ ජීවිතය ඔයාගෙන් කරගත්තද? ආ? තවම නැහැ. ඇයි?
ඒක හරියට නවකතාවක් ලියනවා වගේ වැඩක්. කතාව හිතේ තියෙනවා. මුල් පෙළ ටික ලියා ගන්න අමාරුයි. නිමල් ගමේ නංගි කොම් හොඳින් ඉන්නවා. නිමල් හැම සතියන්තෙම ගමේ යන්නේ එයා බලන්න ඉන්නේ නේද? නිමල්ට යන දැක්කම පාළුයිද? සිරෝමි හරි අමුතුකෙ. ඔයාටම හිතනවද? ඔව්. ඔයාට මොනවද මං ගැන හිතෙන්නේ මං? ඔයා හරියට හයිකු කවියක් වගේ. කවි තියෙන්නේ ලියවෙන්න විතරක් නෙමෙයි නිමා. ඒ කවි කියවන්නත් කවුරු හරි ඉන්න ඕනේ නේද? ඇයි ලියලා තියෙන ඒ කවුරුත් කියවපු නැති කවි මේ ලෝකේ නැද්ද? නිමා කවද අපේ ගෙදර එන්නේ? ඇයි මතක නැද්ද මං එදා ඔයාට ඇරුවීමක් කළේ? මතකයි. ඇයි අමතක වෙන්නේ? ඔයාගේ ආඩම්බරකමට තමයි එන්නේ ඇත්තේ. ඔයා හරි ආඩම්බරයි නිමල්. සිරෝමිට දෙන්නේ මං ආඩම්බරයි කියලා. ඔව්. ඒ වුණාට මං හරි කැමතියි ඒ ආඩම්බරකමට. विश्वविद्यालय विभाग की මගෙටි කොහොමද කළා? කොඩ පාඩම් කරන්න තියනා තාත්තේ. ඉතින් විශ්වවිද්‍යාල ගැන දේසි දෙනක් කිය. අපේ අත්මුතු පරම්පරාවේ කවුරුවත් ගිහින් තියෙන එකක් කිය. අපි ඉතින් පුතා විශ්වවිද්‍යාලය කියලා කියන්නේ හරි ආඩම්බරේ. පුතා ඉතින් ඉගෙන ගන්න කොහොමද දක්ෂයිනේ. අම්මගේ එකම ආසාව පුතා ලොකු රස්සාවක් කරනවා දකින්න. එයා මේ හැම මහන්සියක්ම වෙන්නේ ඒකට. මං දන්නවා තාත්තේ මං ගැන ගොඩක් බලාපොරොත්තු තියාගෙන ඉන්න බව. මං ඒව කවදා හරි ඉෂ්ට කරනවා. ඇත්තටම හාමිනේ හරිම ආදර්ශමත් අම්මා කෙනෙක් පුතේ. යා ඔයගොල්ලෝ පොඩි කාලේ ඉඳලම මහන්සි වුණේ දරුවෝ හදන්නයි ඔයගොල්ලෝගේ ආරක්ෂාව වෙනුවෙන්. ඔය එන්නේ කියනකොට ආ ලොකු පුතත් මේ පැත්තට ඇවිත් ඉන්නේ. ඒක හොඳයි. තාත්තගේ කම්මැලි කම යන්නත් එක්ක. මොනවා තාත්තයි පුතේ කතා කරේ? නෑ මං කිව්වේ හාමිනේ ලොකු පුතාගේ දක්ෂකම් ගැන. ලොකු පුතා ඉතින් පොඩි කාලේ ඉඳලා ඉගෙන ගන්න සූරයනේ. ඒත් අපි කවදාවත් හිතුවේ නෑනේ මෙයා විශ්වවිද්‍යාලය ගියයි කියලා. කුසුමේ බත් කවදා හරි දවසක ලොකු අයියා වගේ හොඳට ඉගෙනගෙන විශ්වවිද්‍යාලයකට යන්න ඕනේ. මල් ලොකයි තරම් දක්ෂ නෑ මාමේ. මොකද නැත්තේ? උඹ දසයිනේ. කවදා හරි උඹලගේ පවුල ගොඩ ගන්න ඉන්නේ උඹ විතරයි. ලොකයි. අනේ පොඩි හඳුර ආගෙන නේ. ඔයාලා මම දෙන්න තෝන්තු මොකද හදිසියේ. ආ. ඔව්.
කුසුම් මම හවස පොඩි වැඩවගයකට පන්සලට යන්න හිටියේ. පොඩි ආන්දර පොත් වගේක් කිල්ල. මං ඒවා විශ්වවිද්‍යාලේ පුස්තකාලයෙන් අරගෙන ආවා. කුසුම් අර කහන්නකෝ. මොකද රේණු ගණන්ගේ අහන්න කියන්නේ? ලොකයි කවදා පහු යන්නේ? අනිත්තා ඇයි නැහැ අපිට රචනාවකට කරුණ වගේක් අහගන්න තියෙනවා හෙට උදේ එන්නකෝ මම උදව් කරන්න පාන්සලේ බෝධි ප්‍රාකාරයේ අලුතෙන් හදන්න යනවා එහෙනම් අපිටත් ඒ වෙනුවෙන් මොන හරි කරන්න වෙයි හාමි මං කල්පනා කරේ අපේ අලුත් ගේ හදන්න ඉතුරු කරපු සල්ලි වලින් කීයක් හරි දෙන්න කියලා මං හිතාගෙන ඉන්නේ. ඒක ඉතින් ආශිර්වාදයක් නේ. අනිත් එක ওই වගේ දෙයකට සම්මාදම් වෙන එක මහා විශාල පුණ්‍ය කර්මයක්. ඔය පින් කරගත්තට කමන්නේ නැහැ. මට ඔහේ පොරොන්දුවක් වෙන්න ඕනේ. මොකද්ද මට ඉස්සෙල්ලා නිවන් දකින්න එම නෙමෙයි ඔය නිවන් දකින්න ඒව ගැන කතා කරන්න ඉස්සර ඔහේ ගුවේ නරක පුරුදු ටික අත්හැර ගන්නකෝ නැත්තම් ඉතින් කවදාවත් ඔහෙට නිවන් දකින්න ලැබෙන්නේ නැහැ මොකද්ද කුසුම් රචනාවේ මාතෘකාව ලාංකේය නවකතාවේ නිරූපණය වෙන කාන්තාව ඔයගොල්ලන්ට අදාළ මාතෘකාවක් නේද? ඇයි? නිමලයට අදාළ නැද්ද ඒක? අදාළයි අදාළයි. කොහොමත් ස්ත්‍රීන් ගැන සාහිත්‍ය වැඩිපුර ලියවිලා තියෙන්නේ පිරිමින්ගේ අතින් තමයි. එහෙම වෙන්න හේතුව මොකද ලොක්කයි? සාහිත්‍ය කලාවේ කාන්තා නියෝජනය හරි අඩුයි. දැන් තමයි ටික ටික කාන්තාවන් ලියන්න පටන් ගන්න තියෙන්නේ. අපි විශ්වවිද්‍යාලයේදී පැරණි ගද්‍ය පද්‍ය සාහිත්‍ය ගැන ඉගෙන ගන්නවා. ඒ වගේ කාන්තා නියෝජනේ නැති තරම්. කුසුම්ලට තියෙන්නේ ලියන්න පටන් ගන්න. අපෝ අපිට කොහෙන්ද ඒ වගේ දක්ෂකම? දක්ෂකම තියෙන්නේ මිනිසුන්ගේ අභ්‍යන්තරේ. ලෝකෙ බිහිවෙච්ච ගොඩාක් දක්ෂයින් මුලින් දැනන් ඉඳලා නැහැ තමන් තුළ දක්ෂතාවයක් තියෙනවා කියලා. අර කතාවක් තියෙනවානේ වතුරට බහින්න ඕනේ පීනන්න කියලා. වතුරට බහින්න නැතුව හිතාගන්න බෑනේ තමන්ට පීනන්න පුළුවන්ද බැරිද කියලා. ලොකයි ලියන්න ගන්න. ලොකයිට පුළුවන් ඒ ලස්සනට ලියන්න. ඒක සුමේම කිව්වේ ලොක්කය කතා කරන විදියයි කතා කරන දේවලුයි හැරි ලස්සනයි මම පුංචි කාලේ ඉඳන් ඒවට ආසයි මට මතකයි පුංචි කාලේ ලොක්කය මට කතන්දර කියලා දෙනවා මං කතන්දර කියන්න ඉගෙන ගත්තේ අපේ අම්මගෙන් පුංචි කාලේ අම්මලා කියලා දෙන කතන්දර කෙනෙක්ගේ ජීවිතයට බලපානවා. කතාවෙන් කතාවෙන් අපිට මාතෘකාවක් අමතක වුණා. ඒක තමයි. නිමල්ලයි අපේ නවකතාවල එන කාන්තා චරිතවලින් වඩාත්ම කැමති කාන්තා චරිත මොකක්ද? රේණුගණන්ගේ මාව අමාරුයි දාන ප්‍රශ්නයක් නේ. මාව අමාරුයි දාන්නද හද? ප්‍රශ්නේ අමාරු වුණාට අපිට උත්තරයක් ඕනේ. උත්තරයක් ඕනේ මුද? ඔව්. ඕනේ මම හිතන්නේ මං කැමති ගම්පෙරළියේ නන්දගේ චරිතයට.
නන්දගේ අහංකාරකමට නෙවෙයි. ලංකාවේ මුල් තියෙන ගැහැණු ළමයෙකුට තියෙන්න ඕන ගොඩාක් ලක්ෂණ නන්දගේ චරිත තුළ තියෙනවා. ගැහැණු ළමයෙක් වුණාම ටිකක් ආඩම්බර වෙන්නත් ඕනේ. ගම්පිරලි නිමල් අයියා වඩාත්ම කැමති කොතනටද? ආයෙත් මාව අමාරු විදාන ප්‍රශ්නයක් ඇහුවා. ගම්පිරලි මගේ හිත ගියේ තැනක් තමයි පියල් නන්දට ඉංග්‍රීසි උගන්වන්න තැන. අර ලියමනට උත්තරයක් ඉල්ලන තැන. ඒ ලොකයි එතෙන්ට කැමති. ආදරේ හිතුණට ආදරේද කියලා අහන එක හරි අමාරු වැඩක්නේ. එක්කෙනෙක්ගේ හිතේ තවත් කෙනෙකුට ආදරයක් ඇති වුණාට අනිත් කෙනාගේ හිතේ තමන්ට ආදරයක් තියෙනවද නැද්ද කියලා දැනගන්නේ කොහොමද? එමේකේ ආදරේද කියලා අහන්න කාරිය අමාරු වැඩන්නේ. ඉතින් ලොක්කයි කවුරු හරි කාට හරි ආදරේ නම් වචනේ නොකියවට ඒක දැනෙනවා. නේද රේ? ඒක තමයි. අපිට නම් හිතෙන්නේ ඒ විදිහට ආදරේ හිතේ තියාගෙන නොකිය ඉන්නේ අහංකාරයි. अहंकारकम किया मित्र तक एक इन्नी आई किया वहीकोलो हेमोम दस डिलीवर ने पी एन तब सती देखा अदापि कथाखर गण हेम दे मे सती देखा तुल तो क्रियात्मक वेन्न होने අනික අපි මෙතෙන්දි තේරුම් ගන්න ඕන වැදගත් කාරණාවක් තියෙනවා. මේ විශ්වවිද්‍යාලයක නිලවරණෙකුයි සාමාන්‍ය මැතිවරණෙකුයි අතර වැඩි වෙනසක් නැහැ. මේ නිලවරණයක ජයග්‍රහණය තීරණය වෙන්න හේතු සාධක කීපයක් බලපාන. ඒවා තමයි ඉදිරිපත් වෙන අපේක්ෂකයාගේ ජනප්‍රියභාවය. ඊළඟට ඒ අපේක්ෂකයාගේ ප්‍රතිපත්ති මාලාව සහ ඒ අපේක්ෂකයා වෙනුවෙන් සිදු කරන ප්‍රචාරක වැඩපිළිවෙළ. ඉතින් මුල් කාරණා දෙක සම්බන්ධයෙන් නම් මහින්ද ඉතා හිලින්ම ඉන්නවා. ඒක නයි කතා කරන්න දෙයක් නැහැ. දැන් ඉතිරි සති දෙක ඇතුළත අපි හරියටම කරගන්න ඕන දේ තමයි මේ ප්‍රචාරක කටයුතු නියමාකාරයෙන් කරගන්න. අපි මේ වෙනකොට තීරණය කළා තියෙන්නේ මෙවර ප්‍රචාරක කටයුතු ටිකක් වෙනස් විදියට කරා. ඒ කියන්නේ මෙතෙක් කිසිම කෙනෙක් නොකරපු ආකාරයට නොකරන ආකාරයට බොහෝම නිර්මාණාත්මක විදියට. ඉතින් අපි මිස්ලා මිස්ටලා මේක අන්තිම මොහොත වෙනතෙක්ම රහසක් විදිහට තියාගන්න. කීටි සෙනි කියන කතාව ඇත්ත. අපි අන්තිම මොහොතේදී තමයි අපි තුරුම්පුව ගහන්නේ. අපි ඒක හරියට ගහගත්තොත් අනිවාර්යයෙන්ම අනික හැම කෙනෙකුටම වඩා වැඩි අවධානයක් මහින්දට යොමු වෙනවා. ඇත්තම කියනවා නම් නිලවර්ණයකට ඉදිරිපත් වෙනවයි කියන එක මගේ හීනකවත් තිබුණ දෙයක් නෙවෙයි. හැබැයි ඉතින් මේ යම් යම් දේවල් මාව මෙතෙන්ට තල්ලු කරා. අනිතගේ ඉතින් මගේ ජීවිත අරමුණ දේශපාලනිකයිනේ. විශ්වවිද්‍යාලේ නිලවර්ණ ඇතුලේ දේශපාලනය තියෙනවා. ඉතින් මං කැමතියි මගේ ජීවිත අරමුණ මේක ඇතුලේ අත්හදා බලන්න. මේලා ඉතින් ඔයගොල්ලෝ හැමෝම මේ හෘදයාංගමව දක්වන සහයෝගයට මගේ ප්‍රණාමය මං පුද කරනවා. හැබැයි ඉතින් ඔය ප්‍රචාරකවාදී යම් යම් දේවල් වලට නම් මගේ ඒ තරම් මනාපයක් නැහැ. කොහොම වුණත් ඉතින් අපි ජීවිතේ දිනන්න නම් ජීවත් වෙන්න. තමන් ජීවත් වෙද්දී අකමැති දේවල් අකමැත්තෙන් වුණත් කරන්න සිද්ධ වෙනවා. අපි හැමෝගෙම සුබ පැතුම් මහින්ද. ඔබට ජය. බොහොම ස්තුතියි නිමා.
මගෙන උණුසුම් සුබ වේවා. एक मत लोग शक्ति अक्सर अब अनमिष्ट महिंद एक उत्तर दें अमार प्रश्न दुर्भोय इतकोट मिस्टर नीलमेटा दी कौ महिंद अम्मगे मम पड़ी बड़वा कहने मुखद पुते अम्म कवधारी मं कौरवना दखन कमी अने मटवा तेरे पुते कोमारी तिंबला तुंदेना हिंगन गन लसंट जीवत्न दखिंड तमें मना आस अम्मे हिंदी जीवत्न सलिती उन्े ओ पुते सली नूने मई अभी दुपत्ला मे विन दुख हमला जीवित काल विंडे ඒකනේ අම්මේ මමත් හිතන්නේ ওই විදිහට තමයි සල්ලි තියෙනවා නම් අපිට ඕනම දෙයක් කරන්න පුළුවන් ඒත් අම්මේ අක්කට මම මේ ගැන කිව්වම එයාට ඩෝන් යනවා එයාට ඕවා තේරෙන්නේ නැහැ අම්මේ අක්ක දන්නේ පාඩම් කරන එකයි පොත් කියවන එකයි විතරයි අඩුම තරමේ අම්මේ රිචඩ් බාඩෝ කියන්නේ කවුද කියලාවත් අක්ක දන්නේ නැහනේ ඒ කවුද පුතේ අම්මේ එයා තමයි ලෝකේ බිහි වෙච්ච ෆොටෝජෙනික්ම නිලිය ඒ කිව්වේ කැමරාවෙන් පින්තූර ගත්තාම ලස්සනටම පේන අයද කියන නමක් මට ඔවා තේරෙන්නේ නැනේ බං මොකද ඉතින් මං උඹල වගේ ඉස්කෝලේ ගිහිල්ලා අකුරු සාස්ත්‍රය ඉගෙනගෙන තියෙනවෑ ඉගෙන ගන්න නම් ආසාව තිබ්බා नगर स्कूल अम्मलट कोलंबो स्कूल वाले अन्न तिबुना मेहम दुखने सोमे කෙනෙක් දුප්පත් වෙන්නෙත් පෝසත් වෙන්නෙත් පෙරකල පින් අනුව අපිට ඒව වළක්වන්න බෑ පුතේ පිසුදම්මේ දැන් ඔය බ්‍රිචඩ් බාඩෝ දුප්පත් කෙනෙක්ලු එයාගේ රූපේ නිසා එයා ලක්ෂපතිනියක් වෙලා ඇත්තටම කවුද පුතේ ඔවා කිව්වේ ෆොටෝ මහත්තයා ෆොටෝ මහත්තයා මට පින්තූරය ඔප්පු වෙලාවේ ඒ ලියුමේ ඔය විස්තර ටිකක් ලියලා තිබුණා फोटो महत्याट आपह दोसक मिहि हेवित्यांडेन्डकियाण्डूणि यदा ये महत्या आपविलावे थरीट संग्रहयाकोत्करण मगियते सल्लितिबुन्नेनि बलपाङ्गितिं बोटो उच्चर्लोक उदव्वक्करलत् सल्लिकियक्वत् गत्ते ओयतरं फोटो गोडक् गन्न ए महत्या कोई तरं होंद वेन्न ओनेद एकनं अत तमयि अम्मे फोटो महत्या हरीम होंद केनेक् මම ෆොටෝ මහත්තයට කියන්නම් ගෙදර ඇවිත් යන්න කියලා. හැබැයි ඉතින් ඒත් දන්නේ නැහැ. සමහරක් විට අම්මා කිව්වා කියලා කිව්වොත් නෑ ඇවිත්ින්න හේකුත් නැහැ. හැබැයි පුතේ ඉතින් ඔය ඉලන්දාරින්ට ලියුම් ලියනකොට ටිකක් කල්පනාවෙන් වැරදි වැටහීමක් ඇති නොවන විදිහට ලියන්න බලපන්. උඹට තේරෙන්නේ නැත්තම් ඉතින් අක්කගෙන් අහගනින්කෝ. අක්කගෙන් අහන්න හොඳට තියේ අක්කගෙන් ඇහුවොත් අක්ක ෆොටෝ මහත්තයාට දේශනාවක් ලියයි
फोटो महातर फोटो गनीले पावे ना तेकम। ඒ මොකද්ද කිව්වේ? ඒ කියන්නේ දකින දකින හදවත් පස්සේ යන්නේ නැහැ. එක හදවතයි එක ආර්යාවයි. හැම පිරිමියම ඔහොම තමයි කියන්නේ. ඔව්. දැන් බලන්න ওই නිදි පිටපටිල නළු ඉන්න තරම් නිදි ඔක්කොටම ආදරේ කරනවා. ඒ වුණාට ඒගොල්ලෝ කියන්නේ මේ මගේ ප්‍රථම ප්‍රේමය කියලා. නළුවන්ට වඩා වෙනස් තේරුම්ලා. ඒක නෙමෙයි. මං වගෙන් ප්‍රශ්නයක් අහන්න බැගි. ඇගි? අහන්න. මේ ඔයා මේකට ඇත්තමටම උත්තර දෙනවද? ඔව්. ඔයාගේ කුළුඳුළු කුළුඳුළු ප්‍රේමී තාමත් කාටවත් හුද කරලා නැද්ද? ඔයා ලැජ්ජ හිතෙන කතා නෙමෙයි අහන්නේ. ලැජ්ජ වෙන්න එපා. කෙලින්ම කියන්නේ ඔයාගේ හදවත තාමත් කුළුඳුළුද? මගේ තේමයි. आदर कर आदर हरीम लसने चले गर्मी का प्यार पले ऐसे ही जग में आती है शोहने ऐसे ही शोन गले नीला गगन ते चले वा समझ नद खाओ बोच रे हम केली महान लेता मैया मत लज जाए खाओ बोच कने केली मत ना यहां आई लव यू डू यू लव मी अन्न हिंदी चित्रपट वरन ना मिहिम ने इस तरह मेरे सिंधु आते हैं केली महान ने ඔය හරි නරකයි. දැන් මට කෙලින්ම අහන්න ලැජ්ජ හිතෙනවා. එහෙනම් මං කියන්නේද? ඔයාගේ හිතේ තියෙන දේවල් ඔක්කොම ඔයා අනිත් දවස් එනකොට ලියුමක් ලියාගෙන අරන් යන්න. අන්න හරි. මගේ හිතේ තියෙන හැම දෙයක්ම කවුරු හරි ලියලා එවනකන් නෑ නෑ මම්ම ලියාගෙන නැතනම් ඔයා මද බලාගෙන ඉන්නේ. හ්ම්? මම ඉන්න ගිහින් එන්න. Adios. Adios.
ආ පියසේ නයි මේ කොහෙ යනවා මන්ද මෙහෙ තමයි ආවේ නංගි ඔයාව බලන්න අක්කා ගෙදරද මා බලන්න ආව නම් ඇයි අක්ක වහන්නේ නෑ නංගි අක්කා ඔයා වගේ නෙමෙයිනේ අයියා අක්කට බයයි නේද බය වෙන්න එපා එයා ගෙදර නෑ හොස්ටල් එකේ තාත්තයි නංගි විතරයි ගෙදර ඉතින් නංගි ඔයාට කොහොමද මං හොඳින් අයියේ අයියේ අයියට මං පොඩි බඩුවක් කියන්නද කියන්න මොකද්ද නංගි අයියා राज कपूर वागे ओया अत्तमा नांगी क्या ने अत्तमा या ये क्या ने है भाई पौड़ी प्रश्न आती है ना मुखद्द नांगी आईया के रेवुला तमाय प्रश्न है ना मामा मेरे का कापन ना द नांगी क्या ना वनांग මම ඒක කරන්න. එපා එපායි රැවුල කපන්න එපා. එතකොට ඔය අයියගේ මූණ තියෙන හැඩේ වෙනස් වෙයි. නංගි මම හැඩද? ඔව් අයියේ. හරි හැඩයි. අයියගේ මූණ තියෙන්නේ එළු හැඩයක්. ඔය රැවුල කැපුවොත් ඒක යන්න ඉඩ තියෙනවා. ඉතින් අය ඇයි අය මේ පැත්තේ නංගි මේ පොතක් අනේ අයියේ මන් දැන් පොත් කියවන්නේ නැහැ අයියා දීපු පොත් කියවල මට දැන් එපා වෙලා තියෙන්නේ මට හරි දුකයි නංගි මාස්ටර් කීප් එක ඇත්ත කොලටියක් විසික් කරන්න නැතුව වැඩේ කරගන්න බෑ ඇයි කොළ විසි කරන්නේ කොළ විසි කරන්නේ බඹා යාළු කරගන්න බඹා තරහ වුණොත් මේ ඔක්කොම අප්සෙට් අයියා මොනවා කියනවද කියලා මට නම් තේරෙන්නේ නැහැ අර ප්‍රේම වාශය කළා අයියගේ මොලේ නරක් වීගෙන එනවද කොහෙද කොහමද අයියා ප්‍රේම හොඳින් ඉන්නවද ඔය ඉන්නේ කාටද නූලක් පන්නනවා කිය කියා ඇයි නූලක් පන්නන්? වශී කරගන්න. ආ මට තේරෙනවා. ප්‍රේම් ඇත්තටම ආදරය කරන ගෑල් ළමෙක් ඉන්නවා. ඒ ගෑල් ළමයා මෙයාට වචනයක් දෙන්න නැතුව හරියට කරදර කරනවා. ඒ නිසායි ප්‍රේම් ඔය පිස්සුවෙන් දොඩෝ දොඩෝ යන්නේ. ඔය වගේ ගෑල් ළමයින්ව වශී කළා හරි මට්ටු කරන්න ඕන. ඕව වැඩක් නැහැ. පචි කරලා හරියන්නේ නැහැ. බඹා ගලිස්ට් එකේ නම නැත්තම්. හැම දෙයක්ම වෙන්නේ බඹා කොටන විදියට. මේම ඔවා කිව්වට අහන්නේ නැහනේ. හරි මෝඩි. ඒත් මං කිව්වා බඹා ගලිස්ට් එකට එයාගේ නම දාලා දෙන්නම් කියලා. කොහෙද? ඒවට විසි කරන්න යාළඟ සල්ලි නැහනේ. සල්ලි නැතුව කොහොමද ගහනු ළමයිට ආදරය කරන්නේ නංගි මේ පොත අනේ අයියේ මං කල්නොත් කිව්වනේ මං දැන් පොත් කියවන්නේ නැහැ තරහ වෙන්න එපා හොඳේ लसन तमाय हरियट बस एक वगे
හවුවනේ ඇයියෝ ෆොටෝ මහත්තයට ඔහොම කියන්නේ ජයන්ති බස්සු තොප්පි දානවද ඔව් තොප්පි දානවා විතරක් නෙවෙයි කොණ්ඩෙත් වගනවා ජයන්ති මං ඔයාගෙන් පොඩි බඩුවක් අහන්න ඔහමට ඇත්ත කියනවා නේද අහන්න මං ෆොටෝ මහත්තයට රස නැහැ කියනවට ඔයා කැමති නැහනේ ඔව් සෝමේ ඔයා ෆොටෝ මහත්තයාට කැමති වෙනවට මම බයයි සෝමි. හරි. එහෙනම් මම ෆොටෝ මහත්තයා කැතයි කියන්න. ඇත්තමයි ජයන්ති. ෆොටෝ මහත්තයා හරිම කැතයි. බස් එක් වගේ. හැටි විතර. දැන් ඔයාට සතුටුද? නෑ. ඇයි ජයන්ති ඔයා ෆොටෝ මහත්තයාට ඔච්චර අකමැති? අනේ මන්ද සෝමි. එයා අපිට ගැලපෙන කෙනෙක් නෙවෙයි. එයා කතා කරන විදිහ කියන දේවල් අපිට වඩා හුඟක් වෙනස්. ඉතින් හොඳයිනේ. අර සංගීත මිසුත් කියන්නේ කාගෙන් හරි අලුත් දෙයක් ඉගෙන ගන්න තියනවා නම් ඉගෙන ගන්න කියලා. අපෝයෝ. ෆොටෝ මහත්තයාගේ ඉගෙන ගත්තොත් හොඳට තියේ. ඇයි ජාන්තු ෆොටෝ මහත්තයා ඔච්චර අකමැති? එයා හරිම ගුප්තයි සෝමේ. ජයන්ති මම ඔයාලට පොඩි බඩුවක් පෙන්නන්නද? මොකක්ද? මට ෆොටෝ මහත්තයා ලියුමක් කියවලා තිබුණා. හිතවත් සෝමේ මට වැදගත් කාරණයකට ඔයාව හම්බ වෙන්න ඕන. ලබන සිකුරාද මම එනවා. ජාන්ති, ඔයා එනවා නේද මගෙත් එක්ක ෆොටෝ මහත්තයා හම්බෙන්න යන්න? අනේ පාසෝමේ. එදා අපි ගියේ එකත් හරිම වැරදි. ඒක ඇති වැරද්ද මොකද්ද? අපි ෆොටෝ මහත්තයා හම්බෙන්න ගියා කියලා වැරද්දක් වුණාද? නෑනේ. වැරද්ද තමයි. වැඩිහිටියන්ට කියන්න නැතුව ගිය එක. මගේ අම්මමට කතාවක් කියලා තියෙනවා. අපි වැඩිහිටියන්ට කියන්න බැරි දෙයක් තියෙනවා නම් ඒකේ අනිවාර්යෙන් මොකක්ම හරි වැරද්දක් තියෙනවලු. ඒකෙන් අපිට ලං වෙන්න විනාශයලු. ජයන්ති අපේ අක්කා කියන දේශන වලින් අපේ අම්මගේ ඔළුව නරක් විගෙනවා. මට පේන විදිහට දැන් ඔයාගේත් ඔළුව නරක් විගෙනෙනවද කොහෙද? මලයට මතකද අපි ගැටය කාලේ මරදානේ ටවර් රෝල් එකේ නාට්‍ය බලන්න යනවා ඈ ඒකනේ ඒ කාලේ තමයි නියම කාලේ අපි ඒ කාලේ කොල්ල කට්ටිය කළුතරින් නැගෙන ඇල්බර්ටාගේ බස් එකට ඔය ටවර් රෝල් නාට්‍ය බලන්න පුරුදු කරෙත් ඇල්බර්ට අයියමනේ ඒ කාලේ ඇල්බර්ට් අයියා කියන සින්දු අහලා අපි මත් වෙලා හිටියේ මතකද සීමම්ම දනපාල නාට්‍ය ඈ සාලිය අසෝකමාල කතා ඒක හරියට මගේ යාමනේගේ කතාව වගේ තමයි නංගියේ හරි මිරජ සැපා මම ලග්නිවති නිසා හරි මිරජ සැපා මම ලග්නිවති නිසා සොඳුරු ලන්දේ මියුරු කත්තේ තුපහැර සැප නැතේ මට වැරදුනා මම නෙවෙයි රද සපත් ඇරි හාමිනේ හාමිනේ සීරම සප සම්පත් දාලා මාත් එක්ක ඒ උනාට ඉතින් ඇල්බර්ට් අයියත් ඒ කාලේ රාජකුමාරයෙක් වගේ තමයි ඒකනේ හාමිනේ කැමති උනේ ඒ කාලේ කමලාවති හාමිනේ හරිම ආඩම්බරකාරී
පිරිමේදී අයක් කුස්සල බලන්න. ඔය මේ ඇල්බර්ට් අජේ කඩවසම් කම්මටම තමයි හිත ගියේ. වැඩේ ඒ තරම් ලේසි වුණේ නැහැ. හැම දෙයක්ම කරලා අන්තිමට කවිත් ලියන්න උනා. අර බස් එකේ උඩ තියෙන කණ්ණාඩිය තමයි මට උඟක් උදව්වේ. ඇයි ඒක මෙහෙම බලතැගෙන? ආමිනේ සුදු ඉස්කෝලේ ගවම ඇඳලා බස් එකට ගොඩ වුණාම මට එළව ගන්නත් බැහැ මං. ඇල්බර්ට් අයියාගේ සිරියාව තමයි තින් නිමල් මහත්තයාටත් තියෙන්නේ. ඒක ඇත්ත. ඒත් මට කෙල්ලෙක් නැහනේ බං. ආමිනේගේ සිරියාව තියෙන කෙල්ලෙක් හිටියනම් කොයිතරම් අගේද? කොහෙද? මට හම්බුනේ ඔක්කොම සරන් ගොඩක්නේ. ඒක තියෙන්නේ. ඇල්බර්ට් අයියා මොනවද බොන්නේ? බොන්න. මං බොන්න කැමති දෙයක් නම් තියෙනවා. මං ඒකෙන් මදක් පානය කරලා ඉන්නේ නංගි. ඒ නිසා මට ඕනේ නෑ. කොහද කෙල්ල තුන්දෙනා නැත්තේ? උන් නැතුව පාළු වෙනේ බං. සෝමේ අනුලයි නම් තව ටිකකින් එයි ඇල්බර්ට් අයියේ. ආ. උනුත් හොඳයි. ඒ වුණාට කුසුමේ තමයි මගේ කෙල්ල. අමප ඒකේ ගියාත්මේ මගේ දුවෙක්ද මන්ද? මගේ හිත ඒකේ ගැන ඒ තරම් ලැඟතුයි. කුසුමෙත් එහෙම තමයි. ඇල්බර්ට් අයියටයි හාමිනේටයි බොහොම ලැඟතුයි. ඒ නිමල් මහත්තයාට මුන්ටි කාලේ ඉඳලා මේ කියන්නේ නිමල් මහත්තයා කියලා දේවල්. පාඩම් අහගන්නෙත් නිමල් මහත්තයා. දැනට හරි නිමල් මහත්තයා ගෙදර ආවා කියලා දැනගත්තාම දුවගෙන යනවා නිමල් මහත්තයා බලන්න. අක්කේ වැඩි හරි වැඩේ හරි. මෙන්න තියෙනවා මල්ලියේ නූල්. අක්කයානම් හරි උතුම් ස්ත්‍රියක්. ඔයා වගේ ආදරේ වෙනුවෙන් උදව් කරන ස්ත්‍රියක් මම මේ ලෝකේ කොහෙවත් දැකලා නැහැ. හින්දි ෆිල්ම් වලත් මට වාගෙන දුක හිතුණා. ඒකයි මට මල්ලිට උදව් කරන්න ඕනේ කියලා හිතුණා. මල්ලියේ මගේ ජීවිතේ මම ප්‍රාර්ථනා කරපු ආදරේ මට කවදාවත් හම්බ වුණේ නැහැ. මල්ලි වගේ ගෑනු ළමයෙක්ට මුළු හදවතින්ම ආදරය කරන කෙනෙක්ට උදව් කරන්න ඕනේ කියලා මං හිතුවේ අන්නේ ඒක නිසා. අක්කේ මේ වැඩි හරියයිද? හරියයිද කියලා අහනවා. කිරි ගහට එන්න වගේ හරියයි. වැඩේ හරි ගියාට පස්සේ සල්ලි ගෙවන්න කියලා කියන්නේ ඒකනේ. ඔය ගුරුන්නාන්සේ කරපු වැඩක් කවදාවත් වැරදුනේ නෑ. ඔය නූලට උඩින් කවුරු හරි පැන්නොත් ඉතින් පැන්නම තමයි. එවෙල්ලේ ඉඳන් වශී වෙනවා. පස්සෙම එයි ආයේ ගලව ගන්න බැරි වෙන්න. අක්කේ මට හිතෙන කරත් හරි සතුටුයි. එයා කොණ්ඩේ වනවන මගේ පස්සෙන් එනකොට කොහොම තියේවිද? දිල් මචල්තා හේ. හරියට හින්දි ෆිල්ම් එකක් වගේ. ප්‍රේමණීය හදවතකට ප්‍රේමී තරම් ආහාරයක් තව නෑ අක්කේ. දැන් අක්කේ මේ නූල පන්න ගත්තට පස්සේ මගේ ලොක් වෙන ගතිය නැති වේද? ඒක නම් මන් දන්නේ. වශීයක් කළා කියලා ඔය ලොක් වෙන එක නම් හරියයි කියලා මං හිතන්නේ. අනේ අක්කේ. එතකොට මම ලොකු අමාරුවකනේ වැටෙන්නේ. ඇයි මොකෝ වෙන්නේ? එයා මට වශී වෙලා කොණ්ඩේ වනවන මගේ පස්සෙන් ගියේ. ඊට පස්සේ මල් ලොක් වෙයි. දැන් අක්කේ
මේ ලොක්කෙන වැඩේට මොකද්ද කරන්න ඕනේ? එහෙනම් ඉතින් අපි ආයේ අංජනමක්වත් බලමු. අක්කේ, ඔයා නම් ඉෂ්ට දේවතාවියක්. අංජනමක් බලලා මට මේ ලොක්කෙන එකනුත් ගැලවෙන්න ගුරුකමක් කියලා දෙන්න ඕනේ. අක්කේ අක්ක හොයන ආදරේ අක්කට හමු වෙයි. මම වගේ ප්‍රේමණීය හදවතක් තියෙන අවංක ප්‍රේමවන්තයෙක්ට උදව් කරන එක හරි උතුම් දෙයක්. දැන් කොහොමද අක්කේ මේක කරගන්න ඕනේ? දැන් ඔයා ඔය නූල අරගෙන ගිහිල්ලා ඔය ගෑනු ළමයා යන එන පාරක එයාට නොදැනෙන්න බලලන්න ඕනේ. ඊට පස්සේ ඉතින් ඒ ගෑනු ළමයාව එකෙන් පන්න ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ කොච්චර කල් යයිද අක්කේ එයා මට වශී වෙන්නේ? කාලයක් කියන්නේ නැහැ. පන්න ගමන් වශී වෙනවා. හරියට හින්දි චිත්‍රපටියක් වගේ නේද අක්කේ? ඔයා නම් මගේ ප්‍රේමණීය හදවතට උදව් කරන්න සුරල වෙන්න ආපු සුරංගනක් වගේ. අක්කටත් මට කියලා මොකක් හරි උදව්වක් කරගන්න තියෙනවා නම් කියන්න. එහෙන අක්කේ මං ගිහිල්ලා එන්න. මම උඹලා වගේ ඉස්කෝලේ ගිහිල්ලා ඉහළට ඉගෙනගෙන නෑ පුතේ. මට ජීවිතය ගැන කියලා දුන්නේ මගේ අම්මා. උන් දැත් ඉතින් ඒ තරම් ඉගෙන ගත්ත කෙනෙක් නෙමෙයි. ඒ වුණාට උන් දැ ජීවිතය ගැන කියලා දීපු දේවල් වල ශක්තිය තමයි දැන් මට මේ තියෙන්නේ. අම්මා කෙනෙක්ගේ වටිනාකම කියලා නිම කරන්න බෑ අම්මේ. මේ ලෝකේ පවතින අම්මලා නිසා. අම්මලගේ ආදරය නිසා ඒ හැම දෙයකටම වඩා අම්මලගේ කැපකිරීම නිසා මට ආච්චි අම්මව මතක නැහැ. ආච්චි අම්ම නැති වෙනකොට මම පුංචිනේ. අම්මේ ආච්චි අම්ම ලස්සනද? හරිම හැඩයි. තොල් රතු වෙන්න බුලත් විටක් කාලා දැයි හැට්ටේ ඇඳලා යන උජාරුව බලන්න එපාය. හැබැයි ඉතින් සැරයි. මං වගේ නෙමෙයි. ඔය පොලේ වෙළඳන් කරන්න ගිහිල්ලා පිරිමි එක්ක ඔට්ටු වෙලාම වෙන්න ඇති ඔය වගේ සැර වෙන්න ඇත්තේ. ඒ කාලේ පොලවල් පාලනය කළේ චණ්ඩිනේ. ඒ මිනිස්සු ඉතින් වෙළඳන්ගෙන් කප්පන් ඉල්ලනවා. මගේ අම්මා නම් ඉතින් ඕවට යට වෙලා නැහැ. ආච්චි අම්ම නැති වුණේ මං දෙකේ පන්ති ඉඳද්දි නේද? මට යන්තම් මතකයි. ඒ දවස්වල ආච්චි අම්ම පොලේ ගිහින් එනකොට මට මොන හරි අරන් එන හැටි. මං කඩුල ළඟට එලා බලාගෙන ඉන්නවා. මගේ චූටි කෙල්ලේ කියලා ඔළුව අත ගාලා ගෙනාපු දෙයක් මට දෙනවා. අම්මා උඹට ගොඩාක් ආදරෙයි පුතේ. අම්මා හැම වෙලේම කිව්වඹ වෙනස් ගතිගුණ තියෙන කෙල්ලෙක් කියලා. අක්කටනේ ඉතින් හැමෝම ආදරේ. මට කවුරුත් ආදරේ නෑනේ. මාත් අක්ක වගේ දේශන පවත්වනවා නම් මටත් හැමෝගෙම ආදරේ ලබන්න තිබුණා. සෝමි බලපන් උඹ ඒකත් ගත්තේ වැරදියටනේ. ආච්චි අම්ම උඹට ආදරේ නැතුව නෙමෙයි. උඹ ඒ කාලේ ගොඩක් පුංචි. අම්මා උඹට කතා කළේ බෝනික්කි කියලා. මේ ගම් හතර මායිමකවත් උඹ වගේ ලස්සන කෙල්ලෙක් හිටියේ නෑ කියලා අම්මා හැම වෙලේම කියනවා. ආච්චි අම්මා තාමත් හිටියනම් හොඳයි. එහෙනම් පත්තරේ යන මගේ ෆොටෝ දැකලා ආච්චි අම්මා ගොඩක් සතුටු වෙයි. අනිත් අය ඉතින් ඔවට ඉරිසියයිනේ.
කවුද නංගි වගේ ෆොටෝ එකක් පත්තරේ යනවට ඉවිසියා කරන්නේ? ඇයි නංගි වා හැමතිස්සෙම මං ගැන නපුරු විදිහට හිතන්නේ? මං වාට කිව්වේ නෑනේ. එහෙනම් අම්මටද කිව්වේ? අම්ම මගෙත් එක්ක ඉරිසියා නෑ. කවුරුත් වාට ඉරිසියා නෑ සෝමි. ඔයාගේ හොඳට යමක් කිව්වම ඒක වැරදියට ගන්න එපා. ඔයාට ආදරේටනේ කියන්නේ. සෝමි, ගුණධර්ම කියලා දෙන එක වැඩිහිටියන්ගේ යුතුකමක්. අක්කුඹට මේ දේවල් කියන්නේ උඹට තියෙන ආදරේ නිසා. අක්ක වැඩිහිටියෙක්. ඒ අම්මට දේශන පවත්තන්නේ වැඩිහිටියෙක් නිසා නෙමෙයි. අම්මගෙන් ලකුණු දාගන්න. සෝමි, අක්කට ඔහොම කතා කරන්න එපා. අමුතුවෙන් ලකුණු දාගන්න ඕනේ නැහැ අක්කට. අක්කා හොඳ ගුණධර්ම තියෙන දරුවෙක්. උඹ පින් කරන්න ඕනේ මේ වගේ අක්කෙක් ලබන්න. පරක්කු නෑ නේද? අනේ නෑ මහත්තයා. කෝයාගේ අර යාළුවා? එයා ආවේ නෑ මහත්තයා. මේ සයිකලේ මහත්තයාගේමද? ඔව්. ඇයි වයි මහුවේ? ගොඩක් ලස්සනයි මහත්තයා. ඒකයි මහුවේ. සෝම මීට කලින් मोटर साइकिल ले गिहिला देना मत। आने नहीं महत्या। अपने गमे काटो और साइकिल याक नहीं। अल्लब गमे ना एक अक्ती है ना। सोमे कहें थे ना, मान सोमे राइड डेक करांगे ना तो। एक ही हुए? एक ही हुए। मान कहें थे वाह मोटर साइकिल राव माँ के कायन। अम्बो, एपा महत्या। साइकिल याना ना गोड़ा कासा ही। एवं ना तो මහත්තයයි මමයි මේ සයිකල් යනවා කවුරු හරි දැක්කොත් මට විසුමක් වෙන්නේ නැහැ. ඔයගොල්ලේ ගමේ මිනිස්සු ඔය තරම් නැරෝ මයින්ඩඩ්ද? ඒ කිව්වේ මහත්තයා? ඒ කිව්වේ. ඔයගොල්ලේ ගමේ මිනිස්සු ඔය තරම් පටු විදිහට හිතන්නේ කියලා ඇහුවේ. නගරේ නම් එහෙම නැහැ. ගෑනු ළමයි පිරිමි ළමයි එක්ක මෝටර් සයිකලේ එකට යනවා. ඒ විතරක් නෙමෙයි. ගෑනු ළමයි තනියම මෝටර් සයිකල් පදින්න. ඔය ඇත්තමද මහත්තයා? ඔව් ඇත්තමයි. සෝමේ දැන් ලෝකේ හොඟාක් වෙනස්. මේ වෙනස් වෙන ලෝකෙට අනුව අපිට පුළුවන් ඉන්න ඕනේ නිදහසේ හිතන්න. එතකොට කාගෙන්වත් බාධකයක්වත් නැහැ. කවුරුත් ඇඟිලි ගහන්නෙත් නැහැ. අනේ කොච්චර ශෝක්ද. අපිට කොයින්ද ඉතින් ඒ තරම් වාසනාවක්. අපි හිර වෙලා ඉන්නේ. අපිව හිර කළා තියෙන්නේ මහත්තයා. අපිට පුළුවන් හීන දකින්න විතරයි. නගර හිටියා නම් ඒ හීන හැබෑ කරගන්න තිබුණා. ඉතින් දැනුත් පුළුවන් සෝමෙට එක් කරන්න. ඒ කොහොමද මහත්තයා? සෝමෙ මොඩල් කෙනෙක් වෙලා නගරයට ගියාට පස්සේ සෝමෙට පුළුවන් නගරයටවත් පදිංචි වෙන්න. ඊට පස්සේ ඉතින් සෝමෙට පුළුවන් මෝටර් සයිකල් එකක් උනත් ගන්න. හැබැයි ඉතින් සෝමෙට ඊට පස්සේ අපි අමතක වෙයිද දන්නේ නැහැ. අනේ महत्या मत विहिल करना नहीं दे नहीं मैं विहिल करना नहीं आप ही ने खावदे एलिवे ने वध महत्या सो में वह आगे ही ने एलिवे ने दावा से लगाए मंग आवे आरंच चत्तरा एक ही वे महत्या एक ही इधर मंग वह गत फोटो सोलिंग एकार आप इंग्लिश वीकेंड पत्रे फ्रंट पेज जड़ तोड़ेगे
ඒක ආට් සර්කල් එකේ ගොඩාක් සර්කියුලේට් වෙන පත්තරයක්. ඒ කිව්වේ මහත්තයා? ඒ කිව්වේ අපේ ඉංග්‍රීසි සත්‍යන්ත පුවත්පතේ මුල් පිටුවට ඔයාගේ ෆොටෝ එකක් තෝරගෙන. ඒක කලා ලෝකයේ කට්ටිය හොඟාවක් බලන පත්තරයක්. ඔය ඇත්තමද මහත්තයා? අනේ මට නම් හිතා ගන්නවත් බෑ. අනේ මම මහත්තයට කොහොම ස්තුති කරන්නද මන්දා. කුසුමේ මගේ මේ කොන්ද ආයම රිදෙන්න පටන් ගත්තා බං. මේ බෙහෙත් ටික බිව මොක හරියයි නේද? ඒ නැන්දර ටිකක් වෙහෙස නොවී ඉන්නවේ. වෙද මාම කිව්වේ එහෙමනේ. අපි වෙහෙස නොවී කොහොමද බං? එහෙම හිටියොත් හොඳට හිටි. මේවා මේ වයසට හැදෙන ලෙඩ බං. මම මේවා එච්චර ගණන් ගන්නෑ. එහෙම කියලා හරියන්නේ නැන් නේද? විවේක නොගත්තොත් ඔය කොන්දේ අමාරුව වැඩි වෙනවා. මම මේ කල්පනා කරේ මට උඹ වගේ කෙල්ලෙක් හිටපු එක කොච්චර දෙයක්ද කියලා. පුතු හිටියා කියලා ඔය යන යන සමහර තැන්වල තනි නොතනියට එක් කරගෙන යන්න බෑනේ බං. දැන් බලහන් උඹ මට මගේම දුවෙක් වගේ. මං අසනීපයි කියලා දැනගත්තු ගමන් ගෙදර ඇවිත් මගේ වැඩපළවලට උදව් කරලා බෙහෙත් ගේන්න යන්න මට බල කළා. එහෙම තමයි නැන්දේ. නැන්ද මට මගේ ජීවිතේ කොයි තරම් වැදගත් කෙනෙක්ද. අම්මැරුණම මගේ ජීවිතේ වඩාත්ම කිට්ටු නැන්ද. හෝ කුසුමේ ජීවිතේ හරි පුදුමාකාරයි. අපි සමහර අයට ලං වෙනවා පුදුමාකාර විදිහට. දැන් බලහන් උඹ මට මගේම දුවෙක් හා සමානයි. වෙනසකට තියෙන්නේ මං උඹව මගේ බඩෙන් වදාපු නැති එක විතරයි. යම मेरल උඹලා දෙන්න පරිස්සමෙන් පළයලා. අනේ උඹලට පින් සිද්ධ වෙනවා මාව වෙදරාළ ගාවට එක්කන් ගියාට කුසුමේ. අනුලා උඹටත් පින්. හොඳයි නැන්දේ. මං එහෙනම් ගිහින් එන්න. හොඳයි නැන්දේ. පරිස්සමෙන් යන්න. ලොකක්කේ අන අක්කනවා. සෝමේ කොහෙද ගි? පාඩම් වගේක් අහගන්න ජයන්තිලා ගෙදර ගියා. පාඩම් අහගන්න පොතක් අතතේ නැතු. පාඩම් අහගන්න පොත් මොකටද? ඔය ජයන්තිලා ගෙදර ඕන තරම් පොත් තියෙන්නේ. හොඳයි. පාඩම් අහගන්න ගියා නම් මොකද ඔච්චර සතුටින් උඩ පැන පැන ඉන්නේ? මං උඩ පැන පැන ආවේ නැහැ. කොහොමත් මට ඔයා වගේ බකුසු මූණක් දාගෙන ඉන්න බෑ. මං කොයි වෙලාවෙත් සන්තෝෂෙමි. නංගි කොහෙද ඔයා ගියේ? ජයන්තිලා ගෙදර නෙමෙයි නේද? ආ දැන් ඔයාට අංචනම් බලන්නත් පුළුවන්ද? අක්කලට නංගිලා ගැන අංචනම් පේන්න ඕනේ තමයි. ඔයා හැරෙනකොට මට දැනෙනවා. अक्के में मंगे जयंती लगे दर
මට කියන් තියෙන එච්චර. එහෙනම් ඔච්චර සන්තෝෂෙන් ආවේ? සන්තෝෂෙන් ආවේ මට ගොඩාක් සන්තෝෂ වෙන්න පුළුවන් ආරංචියක් ලැබුණ නිසා. සන්තෝෂ වෙන්න පුළුවන් ආරංචිය? මොකද සෝමි? බෑ. මම ඔයාලට කියන්නේ. අනේ නංගි. කියන්නකෝ. මොකද? නෑ. මං කියන්නේ. ඔයා මට බැන්නා. ගණන් උස්සන්න නැතු කියන්නකෝ නංගි. බෑමයි. මං කියන්නෙම නෑ. ඔගොල්ලෝ the good, the bad and the ugly වලට වෙනවා. නෑ නෑ. ඒ මොකද්ද? ඒක කවුබෝයි ෆිල්ම් එකක්. ඒක බලලා නැත්තම් පයින්ම ඔයෙට. ඒක ඒ තරමට ලස්සන චිත්‍රපටයක්. ඇත්තද? ඒ ෆිල්ම් එකේ ඒ තරමට ලස්සනද? ඒ ෆිල්ම් එකේ සින්දු කීයක් විතර තියෙනවද? මේ ලව් සීන් එහෙම කීයක් විතර තියෙනවද? කවුබෝයි ෆිල්ම් වල no songs, no love scene. Only face to face attack. Live or die. ජීවිතය එහෙම නැත්නම් මරණය. No කතා no scene. Full serious. අයියෝ කිසි වැඩක් නැහනේ. ෆිල්ම් එකක් වුණාම අඩු ගානේ සින්දු 7-8ක්වත් තියෙන්න ඕනේ. Love scene උත් තියෙන්න ඕනේ. Fight තිබුණාට කමන්නේ. ඒත් අන්තිමට පෙම්වතා ජයග්‍රහණය කරන්න ඕනේ. කවුබෝයිස් ෆිල්ම් වල ජය ගන්න වීරයා. පෙම්වතා නේද? පෙම්වතා කියන්නේ නිකම්ම නිකම් බයි හොල්ලේ. ජය ගන්න ඕනේ වීරයා. ඔයාලා බලලා දිනවද? A few dollars more. නෑ. ඔයා? නෑ. පයින්ම ඔයෙට. ඒක බලපු නැති පිරිමියෙක් ඉන්නවනම් ඒ පිරිමියාගෙන් ඇති වැඩක් නෑ. චිත්‍රපටිවල කොල්ලා කෙල්ලට ආදරේ ප්‍රකාශ කරන්නේ නැද්ද? මොකද නැත්තේ? කොල්ලා යනවා. ඒ ගර්ල්! I love you. කෙල්ල හරි. Do you love me? කෙල්ල අනිවාර්යයෙන්ම කැමති නුනත් අකමැති නුනත් yes කියන්න වෙනවා. මොකද නැත්තම් එහෙම බය කරලා ආදරේ ලබා ගන්න නෝද නැහැ. ආදරේ කියන්නේ හදවතේ ඇති වෙන පිවිතුරු හැඟීමක්. පිස්තෝලයක් පෙන්නලා කොහොමද I love you කියන්නේ? නෑ නෑ. පිස්තෝලෙ පෙන්වන්නේ නෑ. ඒක පේන්න වගේ තියන් ඉන්නවා. මේ ගන්න. දැන් එතකොට කවුබෝයිස්ලට බඹා කොටනවද? බඹා කොටන්නේ නෑ. කොටන්නේ පිස්තෝලේ. මොකද වැඩේ වැරදුනාද? ඔය බොරු කතා. ටුස් ටුස් ගාලා ආදරේ ලබා ගන්න බෑ. කවුබෝයි නෙමේ මොන බෝයිලටත් ආදරේ ලබා ගන්න තියෙන ලේසිම ක්‍රමේ තමයි ඒ වශියක් කරගන්න. මටත් ළඟදී ඉඳන් එක්කෙනෙක් වශී වෙලා ඉන්නේ. එයා මට ඇවිල්ලා කිව්වා "Hey boy, I love you" කියලා. මම කිව්වා "Get out." එයා මට ආදරේ ප්‍රකාශ කරන්න ආවා. මම කිව්වා "කරුණාකරලා පවුරු දීපාලයන්." අන්න කෙල්ල යනවා. එහෙම කියන්න හොඳ නැහැ. ඇයි? එයාගේ හිතරි දෙන්නත් ඇති. ප්‍රේමණීය හදවත් වලට දුක් දෙන්න හොඳ නැහැ. You shut up. කවුබෝයිස් ෆිල්ම් වල එහෙම තමයි. ආදරේ ප්‍රකාශ කරන්න යද්දී ටිකක් ගණන් උස්සන. නැත්තම් ඒක ඇති වටිනාකමක් නැහැ. ඒක නම් ඇත්ත තමයි. මටත් ඒක දැන් තේරලා තියෙනවා. හිතනොත් මමත් කවුබෝයි කෙනෙක් වෙනවා. අනේ මේ නිකන් බොරු වැඩ නොකර හිටපන්. සත්‍ය ප්‍රේමය කවදාරි ජය ගන්න. එතකන් ඉවසගෙන හිටපන්. එවනම් මං ගියා. අඩියෝස්. අඩියෝස්.
දැන් කොහොමද පුතේ ඉස්කෝලේ වැඩ? හොඳින් කරගෙන ඉන්නවා මම. උඹ ඉතින් කොහොමද දස්සයිනේ? කොහොමාරි හොඳට ඉගෙන ගන්න බලපන්. කවදා හරි ඉතින් මේ පවුල ගොඩ යන්නේ උඹෙන් තමයි. කොහොමාරි විශ්වවිද්‍යාලයට යන්න බලපන් පුතේ. ඔය විශ්වවිද්‍යාලයට ගියාම ලොකු ලොකු රස්සාවලුත් ලැබෙනවලු නේද? එහෙමත්ම නෑ අම්ම. විශ්වවිද්‍යාලෙకి ගොඩක් අය ඉන්නව රස්සාවල් නැතුව. ආ. එතකොට දැන් ওই නිමල් මහත්තයාට රස්සාවක් ලැබෙන්නේ නැද්ද? එහෙම කියන්නත් බෑ අම්මේ. එක එක්කෙනාගේ සුදුසුකම් අනුව තමයි රස්සාවල් ලැබෙන්නේ. උපාධියත් එක්ක රස්සාවට ගියොත් උසස් තැනකට යන්න තියෙන ඉඩකඩ වැඩි. අනේ මට ඌව තේරෙන්නේ නෑ බං. කොහොමාරි ඉතින් උඹට රස්සාවක් ලැබෙනවා නම් එච්චරයි. ආණ්ඩුවේ රස්සාවක් නම් තමයි ඉතින් වඩා හොඳ. මේ ගමේ කීයෙන් කී දෙනාද ආණ්ඩුවේ රස්සාවල් කරන්නේ? අනික ඉතින් ආණ්ඩුවේ රස්සාවක් කරන එකත් ලොකු නම්බුවක් නේ පුතේ. මොකද අම්මට එකපාරටම රස්සාවල් ගැන මතක් වුණේ. ඕවා ගැන හිතන තව ගොඩක් කල් තියෙනවා. ඒකත් ඇත්ත තමයි. ඒත් ඉතින් මට නිතරම උඹලගේ අනාගතය ගැන හිතෙනවා පුතේ. පොල්ලට ලොකු ලොකු නෝනල එනකොට මට හරියට උඹව මතක් වෙනවා. කවදා හරි දවසක උඹත් ඒ වගේ වෙයි නේද කියලා මං හීනමවනවා පුතේ. අම්මා දකින හීනාරි අහිංසකයි අම්මේ. අපි විතින් දුක් මහන්සියලා හදන්නේ ඔය සතුට ලබන්නනේ. මං ගොඩාක් උනන්දුවලා ඉගෙන ගන්නවා අම්මේ. අම්මගේ හීන හැබෑ කරන්න මට ලොකු උමනාවක් තියෙනවා. මට ඕනේ උඹලා අපි විඳපු දුක් නොවිඳ සැප විඳිනවා බලන්නයි පුතේ. පුංචි කාලේ ඉඳලම උඹලට සැප සම්පත් දෙන්න අපිට බැරි වුණා. උඹලට සැප සම්පත් දෙන්න බැරි වුණේ අපේ තියෙන දුප්පත්කමයි කාලකන්නිකමයි නිසා නේද කියලා මට හැම වෙලෙම මතක් වෙනවා පුතේ. ඇයි මේ හිත රිද්දගෙන? පෝසත් පවුලක ඉපදුනා කියලා විතරක් කෙනෙක් සතුට වෙන්නේ නැහැ අම්මේ. මං අම්මට කියලා තියෙනව නේද පද්මිනී ගැන? එයා ගොඩාක් පෝසත් පවුලක ඉපදිච්ච ළමයි. ඒත් එයාට අම්මගේ තාත්තගේ ආදරය ලැබිලා නැහැ. ඒ නිසා එයා ජීවිත කාලෙම විඳවනවා. පද්මිනී දවසක් මගෙන් අහනවා අම්මගේ තාත්තගේ ආදරය ලැබුණම ඒක ගොඩක් දැනෙනව නේද කියලා. මට හරියට දුක හිතුණා අම්මේ. ඒ අතින් අපි කොච්චර නම් වාසනාවන්තද. අම්මා අපිට කොච්චර ආදරෙයිද. ඔව් පුතේ. අම්මා කෙනෙක්ගේ ආදරය දරුවෙකුගේ ජීවිතයට ගොඩාක් වටිනවා. කවදා හරි දවසක උඹත් අම්මා කෙනෙක් වෙච්ච දාක තේරෙයි. එදාට මම ඉඳීද නැද්ද කියන්න මන් දන්නේ නෑ පුතේ. ඒත් උඹ කවදා හරි හොඳ අම්මෙකුත් වෙන බව නම් මට විශ්වාසයි.